තම කාලේ ශිරාලි බණ්ඩාරනායක මහත්මිය අගවිනි සුරදුවේ ඉවත් කරන්න මොන වගේ නීතියක්ද ක්‍රියාත්මක වෙන්නේ? නෑ හරියට නීත්‍යානුකූලව කරේ. මොන දැන් විවස්ථානුකූලව තිබුණු චෝදනාව විවස්ථානුකූලව තමයි ක්‍රියාත්මක කරේ. කොහොමද නොමින් කියනවා හත්ය. පාර්ලිමේන්තුවේ කමිටියක් දාලා පාර්ලිමේන්තුවේ කමිටියේ සාක්ෂිහාලා ඒකට විනිශ්චකාරවරියක් සුප්‍රීම සභාවේ විනිශ්චකාර ජේෂ්ඨ විනිශ්චකාරවරියක් ඇවිල්ලා සාක්ෂි දීලා ඒ සාක්ෂිහාලා ඒ ව්‍යවස්ථාවේ තියෙන කමෙන්ට් එක කිසිම වෙනසක් නෙවෙයි. දවස් 3ක් වගේ කාලයක් නෑ ඔය ප්‍රශ්නෙට අපි ඕන තරම් උත්තර දීලා තියෙනවා. අවුරුදු 3මාරකට වඩා පැරණි ප්‍රශ්නයක්. මම ඔබෙන් ඉල්ලා හිටුවා අවුරුදු 3මාරකට වඩා පරණ ප්‍රශ්න අහා කාලෙක නැතුව මේ දැන් මේ රටේ තියෙන ප්‍රශ්න ඔබට අහන්න පුළුවන්. නෑ 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 ඒවා කියගිය. හැබැයි ඒක එහෙම වුණේ නෑ මහත්තයෝ. ඒක විවස්ථාවේ තියෙනවා අග්‍රවිනිශ්චකාරවරයෙකුට විනිශ්චකාරවරයෙකුට විරුද්ධව ක්‍රියාමාර්ගයක් ගන්න ඕන නම් මේ විදිහට ගත යුතුයි. මොහන් පීරිස් වැඩියන්නේ වැරදි විදිහට. ඔයාලට මම කියන්නේ වැරදි නෑ. මොහන් පීරිස් ගැන ওই ප්‍රශ්නේ අදාළ වෙන්නේ. අදාළ වෙන්නේ මොහන් පීරිස්. ඒ කියන්නේ මොහන් පීරිස් හැටියෙම එහෙම කරනකොට. අර ඔබතුමා පිළිගන්නේ ඔබතුමා දන්නවද මොහන් පීරිස් අගවිනි සුරතුමා අයින් කරපු ආකාරය කොහොමද කියලා? අසාත්සාලේ ගිහිල්ලා තර්ජනය කරපු හැටි දන්නවද ඔබතුමා? ඒක හරිද? නෑ නෑ එහෙම නෙමෙයි කියන්නේ. එහෙම නෙමෙයි. අපේ එක නීත්‍යානුකූලව සිද්ධ වුණා. ඔය මේක ඔයාලගේ මොකද ආයතනද? මොකද ජාතික ඒක තමයි. ඔව් අපිට එන්න එපා කියලා ඔබතුමා දවස්වලදී නෑ නෑ නෑ. ඒ බොරු කතා. ඒ බොරු කතා. නෑ නෑ. නෑ 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 රූපහානි රූප ඔබතුමා යහන ප්‍රශ්න හොඳයි. රූපහානි අහන්න ඕනේ ප්‍රශ්නේ තමයි මංගල සම්රිය මහත්තයාගේ ආයතනයේ. ඒක මඩ යන්නේ ඒක දන්නවා මේ රටේ හිරකාරියොත් කියන බලන්නේ නෑ රූපහානියම. නෑ නෑ ඔයාට දීපු කොන්තරාත්වනේ මංගල ඔබතුමාගේ පාලන කාලයක තමයි ඔය මංගල පිටියේ ලැබුණාන්සේගේ අනතිවරත් පිටියේ මගේ පාලන කාලේ. ඔව් සර් ප්‍රශ්න. ආ නෑ මේ ප්‍රශ්න. මේ ඔබතුමා සාන්නේ සඳහන් කරන ඔබතුමාගේ මේ නිර්වස්ත්‍ර කරා කියලා තුන් දෙනා. කවුද කරපු කණ්ඩායම කවුද? මාව නිර්වස්ත්‍ර කරුවේ නෑ. හැබැයි මේ ආණ්ඩු හොඟක් අය නිර්වස්ත්‍ර කරන හොඟක් ඉන්න නායකයෝ. හැබැයි කියනවා අලුත්ම මේක නිර්වස්ත්‍රම් පරමං සුකං. මේ කොළඹ ගමු කණ්ඩායමක් කොළඹින් තෝරගත්ත අමාත්‍යංශයෙන් තෝරගත්ත කණ්ඩායම. දරතා මැතිනිය තෝරපු කණ්ඩායම. ඔබතුමාට එක් කරේ නැහැ. නැහැ. අනිත් දෙන්නට තමයි එක් කරේ. සර් දැන් ඉතින් ජනාධිපති